ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මන්තිරු නීති පෙරහුරු හෙට සහ අනිද්දා පිහිටීම ප්‍රයෝජනීයටගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි ජනපති පවසයි ඇංගලුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතන වලින් පාඨමාලා හදාරන සිසුන්ට උපාධියක් පොලිසිය නිසා දිවි පෙරුණු තරුණයා කොවිඩ් වෛරසය චීනයේ නිර්මාණයක් බවට අනාවරණයක් බස්නාහිර පළාතේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මන්තිරු නීති පෙරහුරු වැඩසටහන් හෙට සහ අනිද්දා දිනයන්හිදී ක්‍රියාත්මකයි. ඒ අනුව මන්තිරු නීති යටතේ අද සිට බස් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මන්තිරුවේ පමණක් බවයි පොලිසිය පවසන්නේ. पोलिस रथवाहन कोट्टाशे बार ज्येष्ठ पोलिस अधिकारी इंदिक हपुगोड महता संधान कले मंतीरु नीतिय क्रियात्मक कल ईए सह पेरेता दिनवल सिदु अडुपाडु वेलक्वीम यार मुनिन मेमतीरने गत बवाई केसे वेतात मेमतीरनेट लंका पौद्गलिक बस हिमियान संगमीय विरोधय पल करैति बवाई वार्तावन्ने मे अत्र कोलंब नगरे दंट क्रियात्मक पेरहुरु काल सीमावेन पसु मंतीरु नीतिय उल्लंघनय करन रियदुरंट एरहिव रुपियाल 2000क दडयक पैनवीमट पियवर गन्ना बवाई बस्नाहिर पलात बार ज्येष्ठ नियोज्य पोलिस पति देशबंधु तेन्नकोन महता संधान हनकले එසේම මන්තිරු නීතිය පිළිබඳව දැනුවත් කෙරෙන පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරීන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙසද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ක්‍රියාත්මක මන්තිරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලිසිය යොදවා තිබෙනවා. ඒ අනුව පොලිසිය සඳහන් කළේ තෝරාගත් ස්ථාන 20ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි. मीट अमतर्व मंतीरु नीतिय क्रियात्मक मार्गवल तत्वयान्नद्देनेट गुवन हमुदा ड्रोनेहाना सहित कंडायम हातरा क्रियात्मक बावद पोलीसिय संधान कला मंतीरु नीतिय क्रियात्मक किरीम संधा अवश्यव होत त्रिविध हमुदा सामाजिकीन सहभागी कर गैनीमट कटियुतु करन बावाई पोलीसिय वैडिदुरटात संधान करैत्ते कोलंब सह तदासान प्रदेशवलात बरपतल गैटलु अक्बावट पात्वेती वाहन तदपदेट विसुंदु मक्लेस मेम मंतीरु नीतिय पेरेतासीट याली क्रियात्मक किरीमटाई पोलीसिय पियवर गत्ते मे अतर पोलिस मूलस्थाने अद पेवती माध्य हमुदीद मंतीरु नीतिय पिलिबंद विशेष करुण किहिपयक पिलिबंद अवधाने यमुना मे महाजनयागे मे पिलिबंद अपि सहयोगे अवश्य करनवा मे कटयुत करन्ने यम किसी पुज्जलेकुगे पुज्जलेन कीप दिनेकुगे अवश्यतावेन संधा निमेई मे मार्गे भाविता करन सीलु दिनागे मे हपत संधा कोविड मे मंत्रु नीति कड़की मे दोष आरोप लक्वे मे तीरोधर सह यात्रिपधिकारीट पेहदिव उपन कारण अद वीडियो दर्शन लागत्ते बलवत्म मंत्रु नीति कड़की सिधुवे मे यात्रिपति सह तीरोधरथ पदवन्नाअपी इले मकर मे शील दिनाटम मे मंत्रु नीति हरिहटि पिलिपदी तमंट मे गमनांत मे मार्गे साधारण विदाहदागन गमन करवत नवत मे पोलिस मे तमंट तमंगन अनीत मे सहयोगे लबादेन्द मे मार्गे साधारण विधियट विदाहदागन विनयानुकूल गमन कर ग्रामीय मार्ग किलोमीटर लक्ष्या किदिकिरीम देदहास विसी हतर वर्षेदी अवसान कर प्रधान मार्ग पद्धति हा संबंध किरीमे वगकीम जनाधिपति गोटाबे राजपक्ष महता विसीन निलधारींट पवराति बेनवा ग्रामीय मार्ग हा अवशेषी अडितल पासुकां पिलिबंद राज्य अमात्यांशे इदिरी सलसुं पिलिबंदव ये पसरुए जनाधिपति कार्यालय पैवती साकाच्छावकदी जनाधिपति वर्या मेबव संधान कले සුවපහසුවෙන් ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකුම සතු අයිතියක් බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. ඒ අනුව රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම පරිසරය රැකින පරිදි සිදු විය යුතුයිද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් 8000ක වැඩ ආරම්භ ඇති අතර ඉන් මාර්ග කිලෝමීටර් 400ක ඉදිකිරීම සම්පූර්ණයෙන් නිම කර ඇති බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස් ගල් වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මේ අතර ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැල මිලියන 2ක් රෝපණය කිරීමට එහිදී තීරණය කර තිබුණා. මේ අතර පිහිටීම ප්‍රයෝජනෙටගෙන ශ්‍රී ලංකාව ලෝ ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයටගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම බහලුම් 24,000ක් ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ඒ අනුව රට අසන්නෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවන්ට සේවා සැපීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදිකරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් බවට පත් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබුණා. එමෙන්ම විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමටද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයන සඳහා නැව් සහ බෝට්ටු නරත්තුව අලුත් වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හෝමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ පත්වීම් නොලැබූ පිරිස විසින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. උපාධිධාරීන් 50,000ක් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ විවිධ හේතුන් මත ආයුධම්පත් ප්‍රතික්ෂේප වූ ආයුධම්කරුවන් සඳහායි මෙලෙස සිය ආයුධම්පත් යොමු කරන ලෙස දැනුම් දී තිබුණේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා සඳහන් කළේ එම අභියාචනා බාර ගැනීම ඊයේ දිනෙන් අවසන් වූ බවයි. ඒ අනුව අදාළ අභ්‍යාචනා සලකා බැලීම විශේෂ කමිටුවක් කරහා සිදු කෙරෙනු ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දී ඇති අභ්‍යාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නයි උපදෙස් ලබා දී ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ. එම අභියාචනා සලකා බැලීම සති දෙකක් තුල අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. මේ අතර පසුගියදා රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,000කට පුහුණුව ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම පිරිසට අමතරව අභ්‍යාචනා සලකා බැලීමේ අනතුරුව තවත් දසදහසක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය වසරේදී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 85ක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 11ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 15ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. ඒ අනුව මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ මුල් මාස 7 තුල පැවති වියලි කාලගුණයේ හේතුවෙන් තාප විදුලිය මත යැපීමට සිදුවීම විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය පිරිහීමට ප්‍රධාන හේතුව බවයි. එමෙන්ම පසුගිය වසරේ විකුණුම් අවස්ථාවේ සමස්ත විදුලි බල පිරිවැය කිලෝවොට් පැයක් සඳහා රුපියල් 16.63ක් වූ බැවින් කිලෝවොට් පැයක් සඳහා අලාභය රුපියල් 6.7ක් වූ බවද එහි දැක්වෙනවා. පෙර වසරවලට සාපේක්ෂව පසුගිය වසරේ විකුණුම් අවස්ථාවේ සමස්ත සාමාන්‍ය විදුලි බල පිරිවැය මෙන්ම සමස්ත සාමාන්‍ය විදුලි බල ගාස්තුවද පිරිවලින් 21.8%කින් සහ 2%කින් ඉහළ ගොස් ඇති බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ. මිල සංශෝධනයක් සිදු කළද පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීමේදී නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් පරිපාලිත මිල නියම කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුවට හේතු වී තිබෙනවා. සංස්ථාවේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වන ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතනවලින් අයවිය යුතු හිඟ මුදල් නොලැබී යාමෙන් සංස්ථාව බැංකු මගින් ලබාගත් ණය ප්‍රමාණයද ඉහළ යාම මෙම තත්ත්වයට තවත් හේතුවක්. ඒ අනුව පසුගිය වසරවල අවසානයේදී රාජ්‍ය සහ වාණිජ ව්‍යවසායකයන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 154ක් දක්වා 87.9%කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පෙන්වා දී තිබෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇඟලුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතන වලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබා දීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ඇඟලුම් පරීක්ෂණ ආයතනය පේශකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සලුසල යන ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ඇඟලුම් පරීක්ෂණ ආයතනය මේ වන විට පාඨමාලා වර්ග 90ක් ක්‍රියාත්මක කරන අතර වසරකට එයින් වෘත්තීය පුහුණුව ලබා ගන්න ලැබෙන ශිෂ්‍යයින් සංඛ්‍යාව 6000කට අධිකයි විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයින් මෙවැනි පාඨමාලා සඳහා වැඩි වශයෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමේ වැදගත්කම මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිලි කර තිබෙනවා ඒ සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඉදිරියේදී බංගලාදේශයේ නේපාලයේ සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන්ද ශ්‍රී ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සූදානම්ින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබෙනවා අමාත්‍යවරයා පේශකර්ම නිර්ධාරිත උපදෙස් ලබා දී ඇත්තේ පේශකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව ත්‍යන්ත්‍ර පුහුණු පාසල් ඇති කිරීමටත් පේශකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙසයි කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හාලි ඇලපිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමුයි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීම වෙනුවට ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ රැකියා සඳහා විදේශගත වන්නන්හට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා විදේශ රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමු කිරීමේදී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත් කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහාය ලබා දෙන බවත් ඉදිරියේදී රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 3271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී ආසාදිතින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර එක්සත් අරාබියේ එමිරාජයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ කුවේට් සිට පැමිණි පුද්ගලයෙකු වෙනවා. එමෙන්ම නව COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගත් අනික් සියලු දෙනා විදේශගතව සිට පැමිණි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම වෛරස් ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 3016ක් වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. මේ වන විට කොරෝනා ආසාදිතින් 242 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 70ක්. අරුවක්කාලු සනීපාරක්ෂක කසල රඳවනේ වැඩ කටයුතු 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දිනකට කසල ටොන් 1200ක් අරුවක්කාලු විද්‍යාත්මක සනීපාරක්ෂක කසල රඳවෙණෙහි තැන්පත් කර එමගින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය අතුරු පළ වශයෙන් ලබා ගැනීමට අපේක්ෂිත බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. කැලණිය සිට විශේෂ ආරක්ෂිත දුම්රියකින් කිලෝමීටර 160ක් දුරින් පිහිටි අරුවක්කාලු වෙත කසල රැගෙන යන අතර කැලණියට මෙම කැඩි කසල කොළඹ මහනගර සභාව පළාත් පාලන ආයතන වලින් වර්ගීකරණයට ලක් කිරීමෙන් අනතුරුව ලබා දෙනු ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙස පුවත්. ජංගම දුරකථන ඇතුළු ජූලි මාසයේදී ආනයන වියදම් ඉහළ ගිය බාණ්ඩ ලැයිස්තුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2020 ජූලි මාසයේදී පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව විදුලි සංදේශ මෙවලම් ආනයන වියදම 75.1%කින් බෙහෙත්හා ඖෂධීය නිෂ්පාදිත ආනයන වියදම 24.9%කින් ඉහළ ගොස් තිබෙනවා. එසේම සීනිහා රස කැවිලි ආනයන වියදම 206.4%කින් එළවලු ආනයන වියදම 7.8%කින් හා වෙනත් ආහාර හා පාන වර්ග ආනයන වියදම 50.7%ක් ලෙසයි වැඩි වී ඇත්තේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් කර ඇත්තේ.
मे अतर दिदहा स्विस वर्षे जूली मासेदी आनयन परिमा दर्शके सह आनयन मिल दर्शके अन दर्शक देखम पिलिवलिन सीएट दासय दशम एककिन सह सीएट दहाय दशम एकक वशेन पहत वैटी तिबेनवा मेमगिन दिदहास दहनमे वसरे जूली मासेट सापेक्षव दिदहास विस वसरे जूली मासेदी आनयन वियदम पहत वैटीम सदहा आनयन परिमाव सह आनयन मिलकनन यन साधक देखम हेतु बवाई एम वार्तावे वैडिदुरटत दैक्वेन्ने महाकलुगोल्ल पोलिस वसमटायत् वेवेयाय प्रदेशे एतिन्नक् मेरी ऐति बव गम्वासीन विसिन् वनजीवी निर्धारिन् दनुवत् किरीमेन् पसु अद ए संबंध परीक्षण आरंभ कर तिबेनवा मेम एतिन्न प्रदेशे गिवत्तक वैटी सिट ऐत्ते मीट दिन हतरकट पमन पेरायि अद नगिनहिर पलात भार पशु वैद्यवरया विसिन् मे संबंध पश्चात् मरण परीक्षणय सिदु कर ऐति अतर एहिदी निगमनय कर ऐत्ते एतिन्न मिय गोस् ऐत्ते शरीरयट विसक् ऐतुल् वीमेन् बवयि දියල්ලකින් පහලට පැන සියදි විහානි කර ගැනීමට තත්කල තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. හැටන් ඇබොස්ටි වතුයායේ සිට මහවැලිගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් නොයට ජලය කලා බසිනා ඇබොස්ටි වත්තහරහා ගමන් ගන්නා දියල්ලට ඉහළින් පිහිටි ගල්තලාවක් මත තරුණයෙකු රැඳී සිටින බව දුටු එම වතුයායේ වතුකම්කරුවෙකු මේ පිළිබඳව හැටන් පොලිසියේ ස්ථානාධිපති වෙත දැනුම් දී තිබෙනවා. ඒ සමගම හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් එම දියල්ල අසලට ගොස් සියදි විහානි කර ගැනීමට තත්කල තරුණයා බේරාගෙන තිබෙනවා. මානසික රෝගයකින් පෙළෙන බව පවසන මෙම තරුණයා හැටන් රොතෙස් වතුයායේ පදිංචි කරුවෙකු වනවා. පොලිස් බාරයට ගත් තරුණයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයකින් යලිතෙම තරුණයා ඔහුගේ දෙමව්පියන් වෙත බාර දීමට කටයුතු කරන බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සඳහන් කළේ. වෙනවදහනිය විදේශ පුවත් වෙත මේවන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා. මේ අතර චීන ජාතික වෛරස් රෝග පිළිබඳ වෛද්‍යවරියක් කොවිඩ් වෛරසය පිළිබඳ නවතම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම වෛද්‍යවරිය සඳහන් කරන්නේ කොවිඩ් වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුල නිපදුවක් බවයි. මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත්තේ මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ වෙත පැමිණ සිටින වෛද්‍ය ලීමෙන් යාන් විසින්. සමුක සාකච්ඡාවක් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතුව මේවන විට පවතින බවයි. මේ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුල නිපදු බවට චෝදනා එල්ල වුණා. එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන Fox News පුවත් සේවය මීට පෙර තොරතුරු අනාවරණය කර තිබුණා. වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක් කර රසායනාගාරය තුලදී එය මිනිසෙකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කර වූ බවට එම පුවතින් චීනයට චෝදනා කර තිබුණා. එක් අවස්ථාවක ඊශ්‍රායලයේ මොසැඩ් බුද්ධි සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් ප්‍රකාශ කළේ චීනෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය ඔවුන් විසින්ම නිපදු වෛරසයක් බවයි. චීනය විසින්ම සිදු කළ රහසිගත ජීව විද්‍යාත්මක අත්හදා බැලීමකදී මෙම වෛරසය විද්‍යාගාරයෙන් පිටතට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. නව කොරෝනා වෛරසය පැතිරී යාම වුහාන්හි පිහිටි මත්ස්‍යාල විසලකින් ආරම්භ වූ බවයි පළමුව චීනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ. නමුත් මෙම වෛරසයට ගොදුරු බවට වාර්තා වූ පළමු රෝගියා සහ එම වෙළඳසැල් සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවට මෙවන විට කරුණු හෙළි වී තිබෙනවා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුල ලොව වැඩිම මරණ සහ ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුල නව ආසාදිතින් 91120ක් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම රටින් ගත වූ පැය 24 තුල නව මරණ 1283ක් වාර්තා වී තිබෙනවා. මෙවන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 82091ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 520359ක් ලෙසයි දැක්වෙන්නේ. වෙනත් රටවලට සාපේක්ෂව ඉන්දියාව තුල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බවද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම පසුගිය 15 වනදා තෙක් දින 5ක් පුරා එරටින් දෛනික කොරෝනා ආසාදිතින් 90000 ඉක්මවා වාර්තා වූ බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ අතර COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලෝකය අත්කරගත් සංවර්ධන ප්‍රගතිය දශක දෙකක් ආපස්සට ගමන් කර ඇති බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම පවසනවා. එය සකස් කළ වාර්තාවක් ඉදිරිපත් කරමින් Microsoft නිර්මාතෘවරයා වන බිල් ග්‍රේට් සඳහන් කර ඇත්තේ එමගින් වෙනත් රෝග සහ අන්ත දුගීභාවය මිලියන සංඛ්‍යාත ලෝක ජනතාව අතර පැතිර ඇති බවයි. කෙසේ නමුත් ලබන වසරේ මුල් භාගයේ වන විට COVID-19 වසංගතයට එරෙහි එන්නතක් සකස් කිරීමට හැකිවනු ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. එමෙන්ම එය දුප්පත්ම රටවලට ලබාගත හැකි මිලකට ඉදිරිපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 17 වෙනිදා රට දෙය සමය වෙනුවෙන් බහුපකාරී වූ සේවයක් සිදු කළ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ ජන්මදිනයේදී තිබෙන්නේ 1864 සැප්තැම්බර් මාස 17 වන දිනයි. සිංහල ජාතිය සුරකේවා සම්බුදු සසුන බැබලේවා ලෙසින් සම්බුද්ධ සන්දේශය ලෝ පුරා ගෙන යෑමට අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන් විශාල මෙහෙයක් සිදු කර තිබෙනවා. එළ පුදුනුවන් පුබුදු කළ ධර්මපාලතුමන්ගේ පොදු පුනරුදය මෙරටත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමෙහිලා මහාර්ග කාර්යයක් සිදු කර තිබෙනවා. ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මහතා මෙලොව උපත ලබා ඇත්තේ 1897 සැප්තැම්බර් මාස 17 වන දිනයි. රෝගීන්ගේ ආරක්ෂාව ගෝලීය සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස සලකා රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහාත් ගෝලීය සහයෝගිතාව ඇති කිරීම සඳහාත් නම් කරන ලද ලෝක රෝගී සුරක්ෂිතතා දිනය සැප්තැම්බර් මාස 17 වන දිනට එනම් හෙට දිනටදී තිබෙනවා. එය 72 වන ලෝක සෞඛ්‍ය සභාව විසින් 2019 මැයි මාස 25 වන දින එම යෝජනාව සම්මත කර තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.